කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය. බුද්ධාය. අපගේ මහා මහින්ද මහරහතන් වහන්සේ දීපප්පසාදක දීප චක්‍රවර්ති මහා මහින්ද මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවේ මුල් ගුරු දෙවිඳු, ශ්‍රී ලංකාවට දායාද කළ ඒ උතුම් අරහත් දජය කඨින මහා චීවරය අද පූජාවන පින්බර මොහොතේ රැයක් පහන් වනතුරු සජ්ජායනා කෙරුණු රතන සූත්‍ර දේශනාවෙන් අනතුරුව සම්බුද්ධ රාජමාලිගා පරිශ්‍රය වෙත ඉමහත් ගෞරවයෙන් පූජෝපහාර සහිතව දයාවංස ජයකොඩි මහතාගේ නිවසේ සිට මේ වඩමෝන සුන්දර මොහොත සම්බුද්ධ රාජමාලිගාවේ ඒ උතුම් අරහත් දජේ තැන්පත් කොට වන්දනාමාන කොට අද දවසේ පූජා වීමට නියමිතව තිබෙනවා.
තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං ගච්ඡාමි තා ශ්‍රද්ධාවෙන් යුතුව අප විසින් පිළියෙල කරන ලද මෙම පහන් ආලෝක බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජාවේවා මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි පූජාවේවා මේ පිවිතුරු සුවඳ මල් පූජා කරමි පූජාවේවා මේ පිරිසිදු සිසිල් පෙන් පූජා කරමි පූජාවේවා මේ ප්‍රණීත කිරියාහාර දානය පූජා කරමි පූජාවේවා මේ ප්‍රණීත භෝජන දානය පූජා කරමි පූජාවේවා මේ ප්‍රණීත කැවිලි පෙවිලිද පූජා කරමි පූජාවේවා මේ මිහිරි පළවලද පූජා කරමි පූජාවේවා මේ සියලුම පූජාවෝ බුදුරජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් පූජා කරමි පූජාවිත්වා සාදු 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 ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි අද මේ අවස්ථාවේ පොල්ගහවිල මහමෙවුනාව භාවනාසපුවේ
කටින මහා පින්කම සිදු කෙරෙන අවස්ථාවයි. අද උදෑසන කොළඹ මරදානේ දයාවංශ ජයකුඩි සහ සමාගමේ අධිපති චම්පත් අපගේ සදහැවත් දායක පින්වත් එක්වන දයාවංශ ජයකුඩි මැතිතුමාත්, ඒ වගේම එම මැතිනියත්, එම දූ දරුවනුත්, ඒ වගේම හිතාශී හිත මිත්‍රාදීන් ඒ කොළඹ මරදානේ සිට රත පෙරහැරකින් උතුම් කටින චීවරයත් වස්සාවාසික චීවරත් ඉතා ගෞරවයෙන් වැඩමවාගෙන ඇවිදිල්ලා ඊළඟට මේ භූමියට පුද පිළහර සහිතව ඒ සිවුර වැඩමවාගෙන ඇවිල්ලා සම්බුද්ධ රාජ මාලිගාවෙහි තැන්පත් කරලා තියෙනවා. ඊළඟට දහවල ඒ කටින චීවරයේ සාංගික කිරීමත් කටින මහා දානමය පින්කමක් සිදු වෙනවා. ඒ නිසා අද දවසේ අප මේ වෙලාවේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින්කමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටුන දෙවියෝ මේ ගෞතම බුද්ධ ශාසනයත් අපගේ මාතෘ භූමියත් සිංහල ජාතියත් ආරක්ෂා කරත්වා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම මහා ශ්‍රද්ධාවෙන් යුතුව කටින පූජාව සිදු කරනු ලබන අපේ දයාවංශ ජයකුඩි මැතිතුමාටත් එම මැතිනියටත් මේ සියලු දෙනාටත් ඒ වගේම අද දානේ භාරගත් පින්වතුන් නමින් මේ පරලෝකීය ඥාතීන්ටත් අප නමින් මේ පරලෝකීය ඥාතීන්ටත් මේ පින අයිති වෙලා ඒ සියලු ඥාතීන් පරලෝ වශයෙන් සැපේට පත්තිත්වා කියලා කවුරු සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම මේ අපි රැස් කරන්නා වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ සෑම සියලු දෙනාටම එකසේ අයිති වේවා. විශේෂයෙන්ම මේ ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් කළ යුතුයි. ඒ කියන්නේ පින්වත්නි, කටින පූජෝත්සවයක් කරන්නට බෑ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නැත්නම්. උපසම්පදා භික්ෂුන් වහන්සේලා පහළ වෙන්නේ බුද්ධ ශාසනයක් තියෙද්දී. ඒ භික්ෂුන් වහන්සේලා උපසම්පදා ශීලයේ මනාකොට රැකගෙන වාසය කිරීමෙන් තමයි ඒ කටින පූජාව මහත්ඵල මහානිසංස වෙන්නේ. ඒ නිසා මේ ස්වාමින් වහන්සේලා උතුම් ශීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන වාසය කිරීම නිසා මෙවන් පින්කම් කරගන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා මේ ස්වාමින් වහන්සේලාට තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුසී සම්පත් සැලසේවා කියලා කවුරු සිත් පතන්නේ. ඒ වගේම මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අප සෑම සියලු දිනාට මෙකසේ අනුමෝදන් වේවා. උතුම් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන් මේ රැස් කරන්නා වූ පුණ්‍ය ධර්මයන්ගේ අනුභවයෙන් අප සියලු දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. පරලොව සුගති සැප සැලසේවා. අප සෑම සියලු දිනාටම මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හැමදිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය, 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 නමෝ බුද්ධාය,
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ වැඩම අවදාළ ගරුතර මහා සංඝරත්නය නමස්කාර පෙරටු පිළිගනිමි කියන අදහසින් කවුරු සාදුකාරය පවත්වන්නේ. ගරුතර මහා සංඝයා වහන්සේ, එවැගේම දයාවංශ ජයකොඩි මැතිතුමා, මැතිණිය ඇතුළු සැදැහැවත් පින්වත්නි, මන් දන්නවා ඉතින් අපි ඒ කාලේ එක එක තැන්වල ඉස්සර වස් වසලා තියෙනවා, වස් ආරාධනා කරනවා ඇවිල්ලා ඊට පස්සේ ආව දකින්නවත් නැහැ, ආයේ කටිනේට තමයි එන්නේ. මේ දයවංශ ජයකුඩි මහත්මියත් එම් මැතිණියත් ගැන වචනයක් කියවිති. මේ ළඟ ඉන්නවා වගේ ස්වාමීන් වහන්සේලාට හැමතිස්සෙම ටෙලිෆෝන් කර කර සැප දුක් අහනවා. සුමානයකටවත් ආව ස්වාමීන් වහන්සේලාට ගිලම්පසවලට පළතුරු ගෙනල්ලා පූජා කරනවා, අඩුපාඩු පූජා කරනවා, ළඟ ඉන්නවා වගේ උපස්ථාන කළා. සංඝයා කතා වෙන මට ඇහුණා, මේ දෙන්න නම් හරියට කටිනේ කරනවා කියලා. දැන් ඒක හැමෝටම ලැබෙන එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ අනිත් එක තමයි මේ කටින පින්කම මේ දෙදෙනා මේ කරන්නේ ලෝභ රහිත සිතින්. ඔබ සියලු දෙනාටත් ආහාර පානයන්ගෙන් සංග්‍රහ කරන්නේ ඒ දෙදෙනාමයි. ඉතින් ඒ නිසා මේ කටින පින්කම මේ පින්වතුන් කරන්නේ තමන්ගේ ජීවිතයට හොඳට බඩ පිරෙන පින්කමක්. තමන්ට හැමතිස්සෙම හිත හිතා සතුට වෙන්න පුළුවන් පින්කමක්. ඉතින් ඒ නිසා අද දවසේ මේ වෙද්දි බොහෝ වෙහෙස මහන්සි වෙලා මේ කටින සිවුර තමන්ගේ නිවසට වඩම්මගෙන ඊළඟට වස්සාවාසික සිවුරු වඩම්මගෙන ඒ සිවුරු වලට වන්දනාමාන කරමින්
ගෙදර ගරුසරු සහිතව තියාගෙන ඒ වගේම අලංකාර කරන ලද රන්සිවිගේකින් ඒ කටින සිවුර මරදානී සිට මේ දක්වා පාන්දරින් වඩම්මගෙන ඇවිල්ලා ඊළඟට පුද පෙළහරින් යුතුව සම්බුද්ධ රාජ මාලිගා මැද වඩා හිඳුවලා ඊට පස්සේ මෙහෙට ආයි කටින සිවුර වඩම්මගෙන ආවේ. එතකොට මේ වගේ කරද්දී මේ මේ ඒ හැම අවස්ථාවකම පහළ වෙන්නේ දුර්ලභ පිනක්. විශේෂයෙන් කටින ගැන මම ඔබට කිව්වේ, දැන් ඔන්න මම කිව්ව මතකද ඔබට, සීත කාලයක් තියෙනවා, පායන කාලයක් තියෙනවා, වර්ෂා කාලයක් තියෙනවා. වර්ෂා ඍතු දෙකක් නෑ අවුරුද්දකට, එක වර්ෂා ඍතුවයි. එතකොට දවස් 365ම ඕනනම් සානික දාන්න දෙන්න පුළුවන්. හැබැයි කටින පින්කමක් කරන්න බෑ. ඇයි? වර්ෂා ඍතු එකයි. එතකොට ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වුණාට පස්සේ කටින සිවුරු පූජා කරන්න පුළුවනුත් එකයි. එතකොට කටින සිවුරක් පූජා කරාට පස්සේ මේ කටින සිවුර දැන් තව සුළු මොහොතකින් සංඝ සතු කරනවා. ඊට පස්සේ කටින සිවුර ආйти සංඝයාට. දැන් ඒක කාටවත් අනවසරයෙන් පුද්ගලිකව පරිහරණය කරන්න බෑ. ඊට පස්සේ සංඝයා සීමාවට රැස් වෙලා මේ සිවුර එතනට රැගෙන ගොහින් සංඝයා කතිකාවක යෙදෙනවා, කාටද මේ සංඝයා කටින සිවුර පවරන්නේ? සංඝයා තමයි කටින සිවුර තෝරාගත්තු භික්ෂුන් වහන්සේ නමකට පවරන්නේ. එතකොට උන්වහන්සේට ඒ කටි වස් සමාදන් වෙච්ච කාලේ හරි විදිහට වත පිළිවෙතේදී සිටින්න ඕන කෙනෙක්. බලන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් ක්‍රම සලස්සලා තියෙනවද සංඝයාට ගුණධර්ම දිනු කරගන්න, ගිහි පිරිසට ගුණධර්ම දිනු කරගන්න. ඒ වගේම අද දවසේ මේ දානමය පින්කමේදී දාණය දෙවෙනිදරණන් අපි දන් දීමේදී ඉමම් බික්කම් බික්කු සංඝස් දීම, මේ දාණය භික්ෂු සංඝයාට දෙමි, මේ අටපිරිකර භික්ෂු සංඝයාට දෙමි. කටිනේ කොච්චර බල සම්පන්නද කියන්නේ, අද අපි කියන්නේ මේ කටින සිවුර භික්ෂු සංඝයාට දෙමි කීප ගමන් අර සියලු දේවල් සංඝ සතු වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ කටින චීවරයේ මේ අවශේෂ පිරිකර සහිතව කටින චීවරයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උදෙසා පූජා කරමි, පූජා වේවා කියලා කවුරුත් කටින සිවුර පූජා කිරීම පිණිස නමස්කාරය කියන තුන් වතාවක්. ඉමං කටින චීවරං බික්කු සංඝස්ස දේම, ඉමං කටින චීවරං බික්කු සංඝස්ස දේම, ඉමං කටින චීවරං බික්කු සංඝස්ස දේම. පින්වත් ස්වාමීන් වහන්ස, ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව අප විසින් පිළියෙල කරන ලද මේ කඨින චීවරය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා පූජා කරමි, පූජා වේවා. දෙවනුවද පින්වත් ස්වාමීන් වහන්ස, ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව අප විසින් පිළියෙල කරන ලද මේ කඨින චීවරය බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රාවක සංඝරත්නය උදෙසා පූජා කරමි. පූජා වේවා. තෙවනුවද පින්වත් ස්වාමීන් වහන්ස ඉතා ශ්‍රද්ධාවෙන් පිළියෙල කරන ලද මේ කඨින චීවරය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය උදෙසා පූජා කරමි. පූජාම වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. 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 ඒ වගේම මේ කඨින චීවර පූජා පින්කමේ සම්පූර්ණ දායකත්වය දරූ දයවංශ ජයකුඩි සහ සමාගමේ අධිපති තැන්පත් දයවංශ ජයකුඩි මහතා විරෝනිකා දමයන්ත ජයකුඩි මැතිණිය තමයි අද මේ පින්කමේ සම්පූර්ණ හිමිකරු. සංඝයා හැටියට අපි සාකච්ඡා කළා මෙවර කටිටි පින්කමේදී අපි කාටද මේ කටින සිවුර කටියුතු පවරන්නේ කියලා. ඉතින් මට එකපාරට මතක් වුණා දයවංශ මහත්තයව. මොකද මේ මහමෙවුනාව මම පටන් ගන්න කලින් මේ දෙපළ මං හඳුනගත්තේ. මං කොළඹ ඉන්න කාලේ. දවසක් කොළඹ ඉන්න කාලේ නෝණ කෙනෙක් ආව මාව හම්බ වෙන්න. ඇලිකෝ අනේ ඔබ වහන්සේගේ බණක් ඇහුවා අපි රේඩියෝ එකේ. ඒ නිසා මේ අපි ගෙදරට වැඩම් වල බණක් කියවලා දාහනේ පොඩ්ඩක් දෙන්න කැමතියි කියලා. ඒ තමයි දයවන්ත ජයකුඩි මැතිණිය. ඉස්සෙල්ලම හඳුනගත්තා. ඊට පස්සේ මම ජයකුඩි මහත්තයාට කිව්වා, මහත්තයා කිව්වා ස්වාමීන් වහන්සේ ඕන පොතක් එහෙම තියෙනවා නම් කියන්න මුද්‍රණය කරලා දෙන්නම් කිව්වා. මං කිව්වා මහත්තයා මම මේ පොතක් ලියනවා සතිපට්ඨානය ගැන කියලා පොත දුන්නා අතට. ඒ පොතේ නම දිගයිනේ ඒ යමානිවංශ බොහෝ දුර නෙවෙයි. හාමුදුරින් නම දිගයිනේ කිව්වා. මං කිව්වා කමන්නේ අපි ඒක එහෙම. ඊට පස්සේ කිව්වා එහෙනම් ඔබ වහන්සේ මේකට පිටකවරකුත් කල්පනා කරන්නකෝ කියලා. එහෙම තමයි අපේ සම්බන්ධය ඇති වුණේ. ඊට පස්සේ අපිට ඉතාමත්ම ලෙන්ගතුව අපේ දුක සැප බලාගෙන මේ ඉදිකිරියෙන් කටයුතු වලට ගොඩාක්ම දායක වෙලා තින්නේ මෙතුමා. අදත් මගින් එහෙම තව මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ ඒ පිංගුතුන් බොහොම ශ්‍රද්ධා සම්පන්නව කරනවා. ඉතින් මේ කටිනගෙන කියපු වෙලාවෙ ඉඳලා ඒ තුන් දිනාට ඒ දෙන්නට මං හිතන්නේ මේ තුන් මාසෙ නිින්ද ගියක් දන්නේත් නෑ. එච්චරටම සතුටින් එච්චරටම හොයලා බැලුවා. ඉතින් ඒක මටත් විශේෂයක් වුණේ මොකද අපිට මේ වගේ මේ අය දුර්ලභ නිසා බොහොම නිහිතමානීව හොයලා බැලුවා.
නිතර නිතර කතා කර කර ඉතින් මට කතා කරන්න හම්බුන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා තමයි ඒක කළේ. විශේෂයෙන් සද්ධාසේල ස්වාමීන් වහන්සේ, ඊළඟට ධම්මවීර ස්වාමීන් වහන්සේ, සුමේද ස්වාමීන් වහන්සේ උන්වහන්සේලාත් එක්ක බොහොම ඊර්වසි මේ සැරසිලි මේ කොඩි කණු මේ යාංගල් මෝදර සිට මේ දක්වා ඔක්කොම පූජ කළේ මෙතුමා මේ පින්කම වෙනුවෙන්. ඉතින් ඒ නිසා මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ දෑවස් ජයකුඩි මහතාටත්, ඒ වගේම දෑවස් ජයකුඩි මැතිනියටත්, ඒ වගේම දුව දරුවෝ ඒ ඇමරිකාව ඉඳලා මේ පින්කම වෙනුවෙන්ම බොහොම ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා සහභාගි වෙනවා. ඉතින් ඒ නිසා ඒ සියලු දෙනාට එකසේ මේ පින අයිති වේවා, ඥාති මිත්‍රාදීන්ටත් අයිති වේවා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ විශේෂයෙන්ම ඒ දෑවස් ජයකුඩි මහත්මයාත් මැතිනියටත් දීර්ඝායුෂ ලැබේවා, නිදුක් නිරෝග සැප ලැබේවා. ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් වාසනාව ලැබේවා. පින කියන්නේ හදයන් පුණාතීති පුඤ්ඤං, තුනුරුවන් මුල් කරගෙන හදවත පිනා යන්නේ පිනයි. ඉතින් මේ පින තමයි තමන්ට බොහෝ කල් හිත සුව පිණිස පවතින්නේ. ඉතින් ඒ නිසා ඒ ආකාරයට අපි රැස් කරපු පින් බලෙන් අපටත් මේ බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. කවුරුත් කියන්නේ මෙහෙම, අප විසින් රැස් කළා වූ මේ උතුම් කඨින පූජාවේ ආනිසංස බලයෙන්ද, බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද, දේවානුභාවයෙන්ද, අපගේ මාතෘභූමිය සුරැකේවා, සිංහල ජාතිය සුරැකේවා, බුද්ධ ශාසනය සුරැකේවා, අපට මෙන්ම අනාගතයේ දූපතුන්ටද සතුරු වදුරු නැතිව සුවසේ වාසය කරන්ට ලැබේවා. අප සියලු දෙනාගේ මෙලොව ජීවිතය වාසනාවන්ත වේවා, පරලොව ජීවිතය සුගති සප සැලසේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනා වේවා. සාදු සාදු. කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය